ජනමාධ්‍ය අමාත්‍යවරයා වන ශාන්ත බණ්ඩාර ඇමතිවරයා විසින් මේ මැතිවරණයට ඍජුව බලපාන්නා වූ, මැතිවරණයට අදාළ වන්නා වූ යම් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ කියන්නේ මිලියන 300ක් ලබා දෙනවා නම්, ඒ වගේම පොලිසියේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 60 දෙනෙක් සපයනවා නම් මේ ඡන්දයට අදාළ රාජකාරි කරන්න මුද්‍රණාලය සූදානම් කියන කාරණාව. අපි පළමුවෙන්ම ශාන්ත බණ්ඩාර ඇමතිවරයාට සහ මේ ඡන්දයට විරුද්ධව, එහෙම නැත්නම් මේ ඡන්දය වළක්වන තැනට කටයුතු කරන්න කැමති සහ කටයුතු කරමින් ඉන්න පාර්ශවවලට අවධාරණය කරන්න කැමති මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 104 ඌ වගන්තිය පැහැදිලි වෙලසම කියනවා, ජනමත විචාරණයක්, ඡන්දයක්, මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනකොට මැතිවරණ කොමිසම විසින් කරනු ලබන විධානයන්ට, මේ වචනය අපි නැවතවරක් අවධාරණය කරලා තිනවා, මේ විධානයන්ට අවනත වීමට සියලුම රාජ්‍ය යාන්ත්‍රණයට වගකීමක් තියෙනවා කියන කාරණාව. ඒ වගකීම, ඒ වගන්තිය තුලම සඳහන් කරනවා, යම් මෙහෙකින් ඒ වගකීම පැහැර හරිනවා නම්, ඒ වගකීම යම් කෙනෙක් සත්භාවයකින් තොරව පැහැර අරිනවා නම් ඒ වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි කියන කාරණාව. එහෙනම් පැහැදිලි. අපි මේ ශාන්ත බණ්ඩාර ඇමතිවරයාට කියනවා, මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙන මූලික අයිතිවාසිකම් නඩුවේ ප්‍රතිඵලයක් විදියටත් මේ දක්වා තියෙන සියලුම බාධාවන් මේ වෙනකොට මගහැරිලා තියෙන්නේ. මොකද මැතිවරණ කොමිසම පැහැදිලි ලෙසම අධිකරණයට ලබා දීලා තියෙනවා දියුරුම් ප්‍රකාශ මාර්ගයෙන් පවා මේ මැතිවරණය පවත්වන්න සූදානම්. තියෙන එකම බාධාව තමයි මේ මැතිවරණයට මුදල් නැහැ කියන කාරණාව. නමුත් අධිකරණය විසින් ඒ මුදල් නැහැ කියන කාරණාව විධායකය මැදිහත් වෙලා වළක්වන්න හදනකොට, ඒ මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන්න කටයුතු කරන අවස්ථාවේ පැහැදිලි ලෙසම අධිකරණය එම බාධාවත් ඉවත් වෙන ආකාරයේ ඊටමත් පැහැදිලි නියෝගයක් ලබා දීලා තියෙද්දි, තවදුරටත් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට, ඇමතිවරයාට අපි අවධාරණය කරනවා, මේ වගේ වගකීම් විරහිතව වගකීම් පැත්තකට දාන ආකාරයේ ප්‍රකාශ කරන්න බෑ කියන කාරණාව. ඒ වගේම අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කෙහෙලිය රබුක්වැල්ල මහත්මයා මේ මූලික අයිතිවාසිකම් නඩුව SCFR 69 2023 කියන නඩුවේ ඒ නියෝගය වැරදි ලෙස අර්ථකථනය කරනවා. කෙහෙලිය රබුක්වැල්ල ඇමතිවරයා කියනවා, ඒ නියෝගයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මේ මැතිවරණය වෙනුවෙන් වෙන් කරන ලද අයවැයේ ප්‍රතිපාදන වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්න බැහැ කියන කාරණාව. අපි කියනවා කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයාට නැවත වරක් ඒ නඩුවේ අතුරු නියෝගයන් ලබා දුන්නු මේ I සහ J කියන මේ ඉල්ලීම් සම්බන්ධයෙන් නැවත කියවලා බලන්න කියලා. ඒවල පැහැදිලිවම සඳහන් වෙනවා මූල්‍ය වර්ෂය වන 2023ට අදාළව මැතිවරණය සඳහා අයවැය මගින් වෙන් කරලා තියෙන මුදල ඒ සඳහා නිකුත් කරන්න ඕන, ඒක වළක්වාගෙන සිටින එම තීන්දුව තවදුරටත් බලාත්මක නොවන තැනට මෙම නියෝගය ලබා දීලා තියෙනවා. එහෙමනම් අපි කියනවා කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයලට මේ ඡන්දය කල් දාන්න විවිධ වෙට්ටු ගන්න අතර මේ වගේ බොරු ප්‍රකාශ, මේ වගේ අසත්‍ය අධිකරණ තීන්දුව අසත්‍ය ලෙස නිර්වචනය කරන කාර්යයෙන් වැළකී හිටියොත් හොඳයි කියන එක. අපි ඒ වගේම කියනවා, පුළුවන් නම් ඒ කාරණාව ওই පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් එළියට ඇවිල්ලා පාර්ලිමේන්තුවෙන් පිට ওই ප්‍රකාශය කරන්න. එහෙම වුණොත් අපි නීතිඥ ප්‍රජාව විදියට ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගනු ලබනවා. ඒ වගේම මතක තියාගන්න ඕන, රටක විසර්ජන පනත් කෙටුම්පත සම්මත උනායින් පස්සේ ඒක ඒ රටේ නීතිය බවට පත් වෙනවා. එතකොට එහෙමනම් පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අර්ථ නිරූපණය කරලා තියෙන්නේ, ඒ අධිකරණමය වළංගුභාවයක් දීලා ඒ නියෝගය ලබා දීලා තියෙන්නේ මේ රටේ නීතිය බලාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණේ බලතල කාර්යයන්ට පැහැදිලි ලෙසම නීතිය අර්ථ නිරූපණය කිරීම කියන කාරණය ඇතුළත් වෙනවා. එතකොට අපි දකිනවා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් දැන් ගැටලුවක් මතු කරලා ඒ හරහා යම් වළංගු භාවයක් ලබා දෙන්න හදනවා භාණ්ඩාගාර ලේකම්වරයාට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යම් වළංගු හේතුවක්
සකස් කරගන්න අධිකරණයේ ඉදිරියේ ගිහිල්ලා කියන්න. දැන් මේක පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තුළ සාකච්ඡා වෙන කාර්යයක් නිසා මේ සම්බන්ධයෙන් ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න ගැටලුවක් තියෙනවා කියන කාරණාව පැහැදිලි ලෙසම අපි කියනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියන කාරණාවේදී අධිකරණය වගේම ඒ විනිසුරුතුමන්ලාගේ කාර්ය හා කාර්තව්‍යයන්ට රාජ්‍ය හෝ පෞද්ගලික අංශය බාධා නොකළ යුතුයි කියන කාරණාව අපි අවධාරණය කරනවා. ඒ වගේම සංවර්ණ තුරණ ක්‍රමය තුළ මේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණයන් තුළ ඒ බලතලය තුලනය කිරීම සඳහා පවතින නීති රාමුව ඉතාමත් පැහැදිලි. නමුත් අපි නීතිඥයෝ වශයෙන් අවධාරණය කරමින් සිටිනවා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නැගූ පමණින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමට හෝ අධිකරණයේ කටයුතු අඩාල කිරීමට හෝ අධිකරණයේ නඩු විභාග කල් දැමීමට හෝ ප්‍රතිපාදන නීතිය තුළ පැහැදිලි ලෙසම නැහැ. ඒක අපි වගකීමෙන් කියනවා. ඒක නිසා අපි අවධාරණය කරනවා මේ පාර්ශ්වවලට රට තුළ අවම සදාචාරයක් පැවතිය යුතුයි. රටක ඡන්දයක් ලබා දෙන්නේ රටේ පාලකයාට ඕන නිසාවත්, එහෙම නැත්නම් කලින් කලට ජනතාව ඉල්ලන නිසාවත් නෙමෙයි. රටක මැතිවරණයක් ලැබෙන්නේ රටේ නීති රාමුව තුළ. රටක නීතියේ පාලනයක් තියෙනවා කියන්නේ රටේ නීතියෙන් පාලනය වෙනවා කියන්නේ. ඒ නීතියේ පාලනය තුළ නිසි කලට පැවැත්විය යුතු මැතිවරණ පැවැත්විය යුතුයි. එසේ මැතිවරණ නොපවත්වා යම් හේකින් පාලකයෝ උත්සාහ කරනවා නම් ඒ ඡන්ද කල් දාලා ඒ නීතියට අවනවත නොවි කටයුතු කරන්න. ඒ තුළින් රටේ නීතියේ පාලනය කඩා වැටෙනවා. නීතියේ පාලනය කඩා වැටෙන තැන රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කඩා වැටෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටෙනවා කියන්නේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති රටවල් පිළිබඳ ආර්ථික අස්ථාවරතාවය සහ ආර්ථික කඩා වැටීම අනිවාර්යෙන් නියත වශයෙන්ම සිද්ධ වෙනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.